ප්‍රසිද්ධ ව්‍යාපාරික WP ජයතිලක මැතිතුමන්ටත් ලීලා රාජකරුණා මැතිනියට දාව උපන් මිලාන් ජයතිලක දරුවන් සිව් දෙනෙක්ගෙන් යොත් පවුලේ දෙවනි දරුවා විය. කුඩා කල සිටන්ම සුවිශේෂී චරිතයක් වූ මිලාන් ප්‍රාථමික අධ්‍යාපනය කිරිඳිවල මහාවිද්‍යාලයෙන්ද ද්විතීක අධ්‍යාපනය හේනගම මධ්‍ය විද්‍යාලය ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙන්ද ලබා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා නාවික ඉංජිනේරුවරයෙක් ලෙස තම වෘත්තීය දිවියට පිවිසීය. වසර 6ක නාවික ඉංජිනේරු වෘත්තියෙන් අනතුරුව ව්‍යාපාර දිවියට එළඹි අතර එහිදී දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස තම ව්‍යාපාරය මෙහෙවීය. ඉන්පසු 2011 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ මිලාන් දොම්පේ ආසනයේ වැඩිම ඡන්දයෙන් බස්නාහිර පළාතේ ලාබාලතම ප්‍රාදේශීය සභාපතිවරයා ලෙස තේරීපත් විය. ඒවන විට පළදායිතාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ 18 වැනි ස්ථානයේ තිබූ දොම්පේ ප්‍රාදේශීය සභාව සමස්ත ලංකාවේ රාජ්‍ය ආයතන අතරින් පළදායිතාවේ අතින් අංක 1ට ඔසවා තැබීමට මේ තරුණ දේශපාලන නායකත්වයට හැකි විය. තම දිවියේ විවිධ කඩයින් සාර්ථකව පසු කළ ඔහු මීළඟට එළඹෙන්නේ විවාහය නම් වූ තීරණාත්මක කඩීම වෙතයි. එහිදී පුත්තලම ඉහළ පුලියන් කුලම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිවරයෙක් වූ KPS ජයකොඩි මැතිතුමන්ගේ හා පෙර පාසල් ගුරුවරියක් වූ HMB සුසිලා මැතිනියගේ ආදරණීය දියණිය වූ හර්ෂා ගීතාදේවි මෙනවිය සමග යුග දිවියට පා තැබීය. ඇය සුවහසක් දුවා දරුවන්ගේ net පාදන ආදරණීය ගුරුවරියක් විය. විවාහය නම් වූ සුන්දර කඩීම පසු කිරීමත් සමග මිලාන් ජයතිලක නම් තාරුණ්‍ය පෙර ගමන් කරුවාණන්ගේ ශක්තිය තව තවත් තීව්‍ර කිරීමට එතුමිය ඉමහත් ශක්තියක් ලබා දෙන ලදී. 2015 මාර්තු 17 වන දින මෙම ජනහිතකාමී තාරුණ්‍ය නායකයාට තම දිවියේ ලැබිය හැකි උත්තරීතරම පදවිය පීතෘත්වය ලබා ගැනීමේ වාග්ය හිමි විය. ඒ තම ආදරණීය දියණිය මෙලොව එළිය දැකීමත් සමගය. 2015 ජනවාරි 8 ඒ අඳුරු දිනේ අපට අමතක වන්නේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පරාජය සමග එදා සුවහසක් ජනයාගේ නෙතින් ගැලූ කඳුළු අදවන විට සතුටු කඳුළු බවට පරිවර්තනය කිරීමේ ගමනේදී දොම්පේ ජනතාවගේ නායකත්වය ගැන පොදු ජන අරගලයේ පුරෝගාමියා වූ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මැතිතුමන්ට අප්‍රතිහත ශක්තියක් ලබා දුන් මේ යුග පුරුෂයා දොම්පේ ජනතාවටත් ජාතික දේශපාලනයටත් මහත් වූ ආඩම්බරයක් ගෙන දෙනවා නොඅනුමානයයි.